රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැනුවත් කරන්න පුළුවන් කමක් තියෙන පුද්ගලයේ විදිහට වශයෙන් ආරම්භයක් ඇති කරගන්න පුළුවන් ඇතුළත. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔක්කොම එකම පොර එකිනෙකාව ආරක්ෂා කරගන්න පාලනයක් සතුටක් කරේ කියන්නේ සමාජවාදයක් ඕනේ. නමුත් මම හිතන්නේ අපේ සමාජවාදය ගැන තේරුමක් තිබුණේ නැහැ. එතන ඉඳලා මම හිතනවා ජාතික ජනපද වේදිකාවක් ඇති වෙනවා නම් අඩුම තරමින් ඒගොල්ලන්ට උදාහරණයකට වාහන සයා කරන මට්ටමකට මෙහි එනකොට අපි ඒ වාහනයක් මට ඕනේ කියන තරුණයව සමහර වෙලාවට මේ දේවල් වලින් ඇති වෙනකොට අපිට මෙහි යම් කිසි දෙයක් කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි වමනාවසහින් ඒක ක්‍රියාත්මක වෙන ආකාරයක් ඒගොල්ලන්ට සහතිකයක් දෙන්න ඕනේ. යම් ආකාරයකින් රජයේ වැරැද්දකින් මේ මුදල් අපතේකියොකින් ඒක අපි පුරවනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මම එල්ටීටී එක පස්සුණාට 88 89 දී අපි ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණයන්ව මරණයකට විරුද්ධව මේ සත්‍යයල පාලිකියා සංවිධානය කරා. මේ හරිනේ. ඔය අහලා තියෙන ප්‍රශ්නය කියන්නේ පිට ඉන්න ලාංකිකයෙක් වශයෙන් ලංකාව පේන විදිය පිළිබඳව. පේනන දකින්න. පෙන්නන එක මේක මම දැන් කියලම තියන්නම්. එතකොට ඒගොල්ලන්ට ඕන නම් එක එකනා එක එක රූපනේ පෙන්වන්නේ නේද? ඒ දේශපාලන බලවේග ඒ විදිහට රූප පෙන්නනවා. ඉතින් මට මෙහෙම හිතුණා මේ ඔය මාතෘකාවට මේ අපිට ඇතුල් වෙන්න කලින් මට නිකන් අපි දෙන්න අර ෆ්‍රී කතා කරපුව මේ එකත් එක්ක ආපු අදහසකුත් එක්ක මේ මොකද දැන් රංජිත් එනායක ආරච්චි කියන්නේ මේ ඉතිහාසයක් තියෙන මේ කැරලිකරුවෙක් සහ මේ විවිධ විසංවාදයන්ට ලක් වෙච්ච පුද්ගලයෙක්. එතකොට ඒ හේතුව නිසාම තමයි දැන් විදේශ රටක මේ ජර්මනියේ මේ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිලා මේ ලංකාව වෙනස් කරන්න ඕන කියන අදහසින් නොඑක්මයක් දේවල් කරමින් හැම වෙලාවෙම උත්සාහ කරමින් ඉන්න ඉතිහාසයක ඉන්න පුද්ගලයෙක් විදිහට මට හිතුණා දැන් මේ අවස්ථාව මේ මොහොතේ ලංකාවේ තියෙන අපි මේ කතා කරපු එකට අනුව මට වැටුණේ එකක් තමයි යම්කිසි පොසිටිව් නැත්තම් සාධනීය තත්ත්වයක් විදිහට පෙනෙන්න අරන් තියෙනවා කියලා තේරෙනවා. මේ තමන්ම කලක් වැඩ කරපු පක්ෂයක් එක්ක දැන් ඒ පක්ෂය වෙන සන්ධානයක් බවට පත් වෙලා පුළුල් වෙලා වෙනම මාලිමාව නාමයෙන් යන අවස්ථාවක මේ ඒ සාධනීය ලක්ෂණයක් දකිනවා කියන එක අපි කතාව ඇතුළේදී මතුවුණාම මෙන්න මෙතනින් පොඩි ඇතුළේමකට ගියොත් ඒ කියන්නේ ලංකාව මම දකින්නේ පිටේ ඉඳලා පේන විදිහට එනමුත් ඉස්සෙල්ලා විස්තර කළා වගේම ලංකාව වෙනසක් වෙන්න ඕන කියන එක මම දැන් අවුරුදු 40 ගණක් රටෙන් පිට වෙලා ඒත් එදා ඉඳලා මේ වෙනකන් අපිට පුළුවන් විවිධ ආකාරයන් වලින් දේශපාලන ඒ කියන්නේ ග්‍රාස් රූට් ලෙවල් එක සහ දේශපාලන තලයේ ඉන්න ඉහළම ජනාධිපති සහ ඇමති මණ්ඩලයේ එක්ක පවා විවිධ මට්ටම් වලින් සාකච්ඡා සහ විවිධ වැඩ කටයුතු කරලා තියෙනවා. එකක් විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය පිළිබඳව බලය බෙදාහැර ඒ කියන්නේ අඩුම තරමින් ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනගා ගැනීම තුළින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියන වගේ මතයක් මම ඒ කියන්නේ මගේ මතය එතන තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා මම විවිධ දේශපාලඥයින් සහ දේශපාලන තලයක කතා කරලා තිනවා රට ඇතුලේ සම්මන්ත්‍රණ සහ දේවල් කරලා තියෙනවා. නමුත් මේතෙන්දී දැන් මම මගේ 60 ගණන් වල 71 වෙනකම් මගේ දේශපාලනීය තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ 71න් පස්සේ මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය එක මට මතවාදීමය ගැටුමක් තමයි තිබුණේ. එකක් ජාතික ප්‍රශ්නය පිළිබඳව ඒගොල්ලෝ ධර්ම මතය අනිත් එක ඒ දේශපාලනයෙන් ඉවත් වෙච්ච අයට විවිධ අවස්ථාවල් වලදී ඒගොල්ලන්ගේ සැලකීම් සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව විශේෂයෙන් මගේ
ඒත් එක්ක 71කට හිටපු හුඟ දෙනෙක්කට සිද්ධ වෙච්ච දේවල් මේ වගේ දේවල්. නමුත් මේ කාරණා ඉතිහාසයේ කොටසක් තරයි. ඉතිහාසයේ දැන් දේශපාලනයේදී තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සමාජයේ එකතැන පවතින්නේ නැහැ. දැන් අවුරුදු 50ක් 70කින් පස්සේ අවුරුදු 50ක් ගමන් කරනකොට මම හිතනවා ජනතායුක්ති පෙරමුණත් ජෙනරේෂන් දැන් 71 කණ්ඩායම අපි එතනින් ඉවත් වෙලා එතනින් වැඩ කරන තව කණ්ඩායමක් 88 89 90 අවධිය තියෙනවා. ඒක විශාල වශයෙන් ඝාතන වීම වගේ දේවලුත් එක්ක සිද්ධ වෙලා ඊළඟ අවධියකට ඇවිල්ලා ඒ අවධියේ වැඩ කරන අය අද වෙනකොට සන්ධාන මට්ටමකටත් ඇවිල්ලා ඉන්නවා. සන්ධානයේ මම ඒ කියන්නේ ජාතික ජන බලවේගය කියන සන්ධානය. එතකොට මේ ජාතික ජන බලවේගය මේකේ තව කාරණයක් තියෙනවා. මේක ඇතුළේම අතු කරන්න ඕනේ. මොකද රට ඇතුලේ පවතින ස්ටැබිලිස් දේශපාලන පක්ෂ මම දකින්නේ ලංකාවේ දේශපාලන පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදී කාරණා එක ප්‍රජාතන්ත්‍රවාදී මේ දේශපාලනයක් එක්තරා ප්‍රමාණයකට රටේ ක්‍රියාත්මක කරනවා තමයි. මොකද මේ සාර්වජන ඡන්දයක් ඒ වගේ දේවල් පාර්ලිමේන්තුවක් මේවා ක්‍රියාත්මක වෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක වුණාට තියෙන ගැටලුව තියෙන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වැඩපිළිවෙලක් රටක ක්‍රියාත්මක කරවන්න නම් බලයට එන දේශපාලන කණ්ඩායමට හෝ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් තියෙන්න නම් ඒක ඇතුළේ ඒ පක්ෂය ඇතුළේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට පක්ෂයක් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක නොවෙනවා නම් එතන ඒගොල්ලන්ට පුළුවන් කියලා මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගන්න. එහෙනම් රටක වැඩ කටයුතු කරන්න. නමුත් මොනියම් තත්ත්වයන් තුල හෝ මම මේ ඉතිහාසයට යන්න ඕනේ නෑ. මේ 1833 දී කෝල්බ්‍රුක් කැමරන් කොමිෂන් එකෙන් පස්සේ අපිට රාජකාරිකමේ අවහොසි කිරීම පුද්ගල නිදහස මේ වගේ කාරණාත් එක්ක අපි එතනින් එහාට එන්නේ සර්වජන ඡන්දය බලය 30 ගණන් වෙනකොට ලැබෙන. එතකොට මේ තියෙන තත්ත්වයන් එක්ක රටේ ඒ වැඩ කටයුතු කෙරුණා වුණත් අර ස්ටැබ්ලිෂ්මන්ට් ඒ කණ්ඩායම සාමාන්‍ය මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති පක්ෂ. ඒ වගේම ඒවා කල්ලි විදිහට හැදිලා පක්ෂවලට වඩා මම දකින්නේ ඒවා කල්ලි. මොකද දැන් මේවා ඇතුලේ කතා කරන විදිහ දැක්කම තරි ලැජ්ජයි. නායකතුමා ඒ කියන්නේ දැන් කිසිම පක්ෂයක ඒ පක්ෂයේ ප්‍රධාන ලේකම් හරි සභාපතිට හරි කතා කරන්නේ අපේ නායකතුමා. එතකොට මේ වගේ බොහොම ගරු කටයුතු ඒ කියන්නේ කිසියම්ම ආකාරයෙන් මේවා ඔක්කොම වැඩවසම් ලක්ෂණත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. මේ වගේ තත්වයක් එක්ක ඒ කියන්නේ වැඩවසම් ක්‍රියාදාමයක් කතා කරන ස්වභාවයක් මේ එලීට් එකේ රටේ පාලන බලය අරගෙන එන මේ එලීට් එක ඇතුළත් මේ තත්ත්වය නම් තියෙන්නේ. එතකොට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගෙන්න බැරි වෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නේ නිදහසෙන් පස්සේ 71 වෙනකොට අවුරුදු 48 අපි නිදහස ලැබුණා. 71 වෙනකොට අවුරුදු 23ක් ගත වෙලා තියෙනවා. ඒ වෙනකොට රටේ යම්කිසි තරුණ කණ්ඩායමක් කැරලි ගහනවා. අපි මමත් ඇතුළුව. එතකොට මේ කැරලි ගහන කණ්ඩායමේ මම හිතන්නේ තියෙන ප්‍රශ්නය අපි කතා කරන්නේ අපි කියන්නේ සමාජවාදයක්ට ඕන කියලා. නමුත් මම හිතන්නේ අපි සමාජවාදයක් නෙමෙයි ඉල්ලන්නේ. අපිට සමාජවාදී ගැන තේරුමක් තිබුණෙත් නැහැ. අපි ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කියන එක තමයි මම හිතන්නේ. ඒ කියන්නේ අපිට අඩු වශයෙන් ජාතීන්ගේ නිදහස කියන කාරණේවත් සුළු ජන වර්ගවල නිදහස කියන කාරණේවත් ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් තේරුම් අරන් තිබුණේ නැහැ. ස්ත්‍රී ප්‍රශ්න හෝ බොහෝ දේවල් අපි 70 වෙනකොට තේරුම් අරන් තිබුණේ නැහැ. මේ දේවල් මේවයි මම කියන්නේ මේ අපි ගැන මම මේ මගේම ගැන විවේචනයක් නෙමෙයි. මම දැන් ඔයාලට මේක වැඩි වෙයිද දන්නේ නැහැ. මේ කියන දේවල් නමුත් කොහොම හරි මේ කණ්ඩායම අර රටේ තියෙන සියලුම ධන සම්පත් හොරා කමින් ෆෙටන් වර්සෆ්ට් මොකද්ද කියන්නේ අර තමන්ගේම හිතවතුන්ගේ මේ ආර්ථික වලල්ලක් හදාගෙන ඒ තුල ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක තියෙන. දැන් උදාහරණයකට දැන් රනිල් වික්‍රමසිංහ අද ඉන්න ජනාධිපති. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේදී අගමැති. ඒ අගමැති අවදීදී මේ මහ බැංකුවේ කොටස් මේ ඉදිරිපත් මේ කෙටිමේදී මට මතක නෑ ඒක කිව්ව නම බැඳුම් කර වංචාව. ඔව් බැඳුම් කර කාරණේදී ඒක එතන ඇති වෙන වංචාව. ඒ පිළිබඳව අද වෙනකන්වත්
ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ජනාධිපති රෝන් නම් ඒක ක්‍රියාත්මක කරවන්න වෙනත් රටක් එක ඉන්න පුද්ගලයාත් කතා කරලා ගෙන්නවල. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔක්කොම එකම හොර කල්ලියක්. එහෙම නැත්නම් එකිනෙකාව ආරක්ෂා කරගැනීමේ දේශපාලනයක් තියෙන්නේ. එතකොට මේකත් එක මම දකින එක කාරණයක් තමයි, ලංකාව දේශපාලන අර්බුදයක තියෙනවා, ලංකාව ආර්ථික අර්බුදයක තියෙනවා, ලංකාව සමාජ අර්බුදයකක් තියෙනවා. සමාජ අර්බුදයක කියන එකෙන් මම අදහස් කරන්නේ දේශපාලන අර්බුදයක් තියෙනකොට ආර්ථික අර්බුදයකුත් එක්ක රට ඇතුලේ ඇති වෙනවා. සමාජ අර්බුදය ඇති වෙන්නේ දැන් නීතියේ පාලනයක් නැති තැනක. නීතිය ආධිපත්‍යයක් නැත්නම් මට නීතියේ ඉදිරියේ ආරක්ෂාවක් තියෙනවා කියන එක විශ්වාසයක් නැහැ. දැන් මම ජර්මනියේ ඉන්නේ, මම කළු ජාතිකයෙක්. නමුත් මට කිසි ගැටලුවක් නැහැ ඕනම තැනක ඕනම විදිහකට මගේ අයිතීන් පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා. මේ රාජ්‍ය මේ නීති ක්‍රමය මාව ආරක්ෂා කරනවා කියන එක. එතකොට මම කියන්නේ මේක පූර්ණ වශයෙන් මේ 100%, 150% සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. නමුත් පොදුවේ ගත්තාම මේ විශ්වාසය තුළ මට බයක් නැතුව සමාජයේ ජීවත් වෙන්න පුළුවන් මේ. නමුත් රට ඇතුලේ එක්තරා කණ්ඩායමකට ඇරුණකොට, එහෙම නැත්නම් මුදල් තියෙන කණ්ඩායමකට ඇරුණකොට අනිත් අයට මේ තත්ත්වයන් තුලේ මේවා වෙන්නත් බෑ. පොලිසියට අත්අඩංගුවට ගත්තොත් මිනිහගේ ජීවිතය ගැන විශ්වාසයකුත් නෑ. බොහෝ දෙනෙක් ආයුධ පෙන්වන්න ගිහින් පීනන්න, මාංචු පිටින් පීනන්න යන, එහෙම නැත්නම් ආයුධයකින් ආපහු ගහන්න ගියා කියලා වෙඩි කනවා, මේ වගේ තත්ත්වයකුත් එක්ක තමයි මේ රටේ මේ පවතින තත්ත්වය තියෙන්නේ. ඒතකොට මේකයි මම දකින රූපය. මේ සමාජයේ, ඒ කියන්නේ මේ දේශපාලනය තුලින් සමාජය අසාර්ථක සමාජයක් බවට පත් කරලා ඉවරයි. එතකොට මොනයම් තත්ත්වයේ තුල හෝ ජාතික ජන බලවේගය කතා කරන්නේ මෙන්න මේ කාරණාවලින් නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන හොර මැර නැති වෙච්ච සමාජයක් ඇති කරන්න ඕනේ කියන එක. මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල කොච්චර දුරට මොනවා ක්‍රියාත්මක කරන්න යනවද කියන එක ගැන මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් අඩුම තරමින් ලංකා සමාජයේ මුළු සමාජයේම බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මේ හොරුන්ව, එහෙම නැත්නම් මේ හොරකම නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ නාස්තිය නතර කරන්න ඕනේ. ඒක ලංකාවේ මෙන්න මේ කාරණයට ජාතික ජන බලවේගය අතගහලා තියෙනවා කියන එක තමයි මම දකින්නේ. මට ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාරණායක, ජාතික ප්‍රශ්නය පිළිබඳව සහ සමහර කාරණා පිළිබඳව මට පෞද්ගලිකව මගේ ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි ඒ ගැටලු තිබුණාට මම දකින්නේ මේ ප්‍රශ්නේදී රටට දේශපාලන වශයෙන් වැදගත් වෙන්නේ මේ මොහොතේ මොකක්ද කියන එක. එතන ඉඳලා මම හිතනවා ජාතික ජන වේගයේ ජයග්‍රහණයක් ඇති වෙනවා නම් අඩුම තරමින් ඒගොල්ලන්ට බොහෝ දේවල් කරන්න බැරි වෙයි. නමුත් අඩු වශයෙන් ආරම්භයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියන එක. ඔව්, මට මෙතනදී පොඩි මැදිහත්වීමක් කරන්න හිතෙනවා. මේ දැන් ඒ තත්ත්වයන් යටතේ දැන් අපි දැනට නිකන් ඉස්සර මැතිවරණයක් වාගේ නෙවෙයි, නිකන් මේ නෙවෙයි. දැන් මෙතන පොඩි විශාල තරඟයක් තියෙනවා. ඒ තරඟය ඇතුලේ දැන් නිකන් විශාල රැල්ලක් බවට පත් වෙලා ජාතික ජන බලවේගේ ජයග්‍රහණය කරන මට්ටමකට වාගේ නිකන් ඒක භෞතික යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මෙන්න මෙතනදී යම් කිසි විදියකින් විශේෂයෙන් පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් වෙලා ඊට පස්සේ යටතේ ආණ්ඩුවක් පිහිටවන්න අවස්ථාවක් ලැබුණොත් ඉස්සරහට සිද්ධ වෙන දෙයක් තියෙනවනේ. මොකද විශාල සහයෝගයක් අවශ්‍ය වෙනවනේ. ඒ සහයෝගය තුලදී යුරෝපයේ වෙසෙන සහ යුරෝපයත් එක්ක තියෙන සම්බන්ධතා තියෙන යම් කිසි රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගනුදෙනුවක් කරන්න පුළුවන්කමක් තියෙන පුද්ගලයෙක් විදිහට මොන වගේ පැත්තකට මොන වගේ සහයෝගයක් දෙන්න පුළුවන් වෙයිද? මට එහෙම කියන්න බෑ. එකක් තමයි ඒගොල්ලන් මොනවද දැන් එන ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් මොනවද කියන එක ගැන මම හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතනවා ඒගොල්ලන් කියනවා අපි ආවම මේ විදිහට වෙනවා කියලා. නමුත් උදේ අපි දන්නවා අපි කියන පොරොන්දු සහ රාජ්‍ය බලය අතට අරගෙන රාජ්‍ය ක්‍රියාත්මක කරනවා කියන එක අතර ලොකු වෙනසක්. මේවා ඉතා සරල විදිහට අපි තරුණ කාලේ හිතුවා වුණාට එතරම් සරල නෑ. අනිත් එක මේ අද වෙනකොට ලෝකයේත් එක්ක ගැට ගැහිලා තියෙන ලංකාව ජන ගාහනේ මට තව කාරණයක් මේකට මම ඔයා කියපු ප්‍රශ්නෙට එන්න ඉස්සෙල්ලා මම කියන්නම්. මම හිතනවා ලංකාවේ විශාල වශයෙන් ජාත්‍යන්තර විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික යුගයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන රට, විශේෂයෙන් තාරුණ්‍ය. ඒත් මේගොල්ලන් ජීවත් වෙන්නේ ඒකේ තියෙන සිහින එක්ක මට පේන විදිහට. ඒ කියන්නේ දැන් උදාහරණයකට ජර්මනියේ තරුණයෝ සමහර වෙලාවට මේ දේවල් වලින් එක්තරා ප්‍රමාණයකට, ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් අරනකොට අනිත් දේවල් වලින් ඉවත් වෙලා ඉන්නකොට, උදාහරණයකට වාහන ශයා කරන මට්ටමකට මෙහි එනකොට අපි ඒ වාහනයක් මට ඕනේ කියන
බුද්ධන්ට එමින් තමයි අපි ඉන්නේ. ඒක මේ කාරණය තියෙන මේ දැන් මේ தத்துவයට මම හිතන්නේ මොන ආණ්ඩුවක් ආවත් මේ කාරණා සපුරන්න පුළුවන් தத்துவයක නෙමෙයි ලංකාව තියෙන්නේ. ලංකාව මේ වෙනකොට තියෙන්නේ බංකොලොත්. ඒ දැන් රනිල් වික්‍රමසිංහමයි බංකොලොත් භාවයෙන් රට මුදව ගත්තා කියලා කිව්වට කරලා තියෙන්නේ මේ නායක වාරික ගෙවණ එක නතර කරලා හිර කරගෙන ඒ නායකත් එක්ක තව දුරටත් තව ටිකුත් නායකුත් වැඩි කරලා තියෙන්නේ. එතකොට හැබැයි අලුතෙන් එන ආණ්ඩුවට මේවත් 27 ඉඳලා මම හිතන්නේ කොටස් වශයෙන් ගෙවන්න වෙනවා. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් අපි මේවා ණය ගෙවන්නේ නැහැ, ඒවා අහෝසි කරනවා කියලා වගේ දේවල් කියන්න පුළුවන්. මම හිතන්නේ ජාත්‍යන්තරයත් එක්ක මේ විදිහට ක්‍රියාත්මක කරන එක රටකට ඵලදායි කියලා. එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි ලෝකයේ අද තියෙන්නේ. මොකද අනිත් එක ග්ලෝබලයිසේෂන් එක මේ කද කියන්නේ නව ලිබරල් ක්‍රමය. JR ඇතුල් කරන්නේ ලෝකයේ නව ලිබරල් ක්‍රමේ පටන් ගන්නකොට. ඒකනොට නව ලිබරල් කියලාවත් කියන්නේ නැහැ. මෙහි අපි කියන්නේ එතකොට නියෝ කොන් කියලා. නියෝ කන්සර්වටිව් කියන එක තමයි අපි එනකොට ඒකට හැඳින්නුවේ. ඒතර ඒ අවධියේදී තමයි මේ JR ඒක ගන්නෙ. ඒතර ඒ ක්‍රියාත්මක කිරීම කරපු ආකාරය ඒකත් එක්ක හොඳ දේවල් ඇතුල් වෙලා තියෙනවා, විශාල හානිත් ඒකත් එක්කම ඇතුල් වෙලා තියෙනවා. ඒතකොට ඒක එක්තරා ප්‍රමාණයක බැලන්ස් එකක නොයාම තුලින් ඇති වෙලා තියෙන දේ පිළිබඳව ඒක තමයි එකත් මේ තියෙන දැන් තියෙන සමාජ අර බල්ලු මරලා හරි සල්ලි හොයනවා කියන වගේ තත්වයකට රටේ මිනිස්සු ඇවිල්ලා නම් ඒක තුල ඇති වෙන එකක් තමයි අර සමාජයේ තියෙන එතික් නැති වෙලා ගිහින් තියෙනවා. දැන් ඉස්සර මිනිහෙක්ව පාරේ මරලා දැම්මුතින් ඒකට විශාල මේවා එකක් ගොඩ නැගෙනවා. නමුත් මේ වෙනකොට මේ වගේ දේවල් ඉතා සුලබයි ඒක සාමාන්‍ය දෙයක් බවට පත් කළා. යුද්ධයක් තිබිච්ච රටක් අවුරුදු 25ක් විතර ඒ අවධියේදී විශාල වශයෙන් මිනිස් මරලා තියෙනවා. ඊට අමතරව 88 89 90 විශාල වශයෙන් තරුණයන්ව මරපු රටක්. එතකොට මේ ඔක්කොම අනිත් එක තියෙන ඊළඟ ගැටලුව තමයි මේ මරපු මිනිස්සු, ඒ කියන්නේ කවුරු හරි මේගොල්ලන් නීති ඉදිරියට ඇවිල්ලා නැහැ. එතකොට ඒ කියන්නේ මේවා ඔක්කොම ඒ කියන්නේ අතරම ලංකාව ලෝකේ වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන් වෙච්ච රටවල් වලින් එකක්. අතුරුදහන් කරපු වෙච්ච නෙමෙයි. එතකොට දැන් ඒවා පිළිබඳව ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මට ආපු එන්න වෙනවා. ඔව් මට මගේ ප්‍රශ්නේ වුණේ මේ දැන් මේවා කරන්න පුළුවන් කියන එක. ඔව් මොකද්ද කරන්න ඕනේ? දැන් ඔව් දැන් මේ වගේ කාරණා වලදී දැන් මෙහෙම කියන්න දැන් මම දන්නේ නැහැ මොකද්ද ඒගොල්ලන් දැන් අපි කියමු ලංකා ඉන්ඩස්ට්‍රි දැනටමත් තියෙනවානේ දැන් GSP Plus තියෙනවා මෙහි. ඒ වගේ දේවල් දිනවා. එතකොට මෙහි ආණ්ඩු විදේශ අමාත්‍යාංශයේ එක දැන් ලංකාවේ ආණ්ඩු යම් ක්‍රියාත්මක වීමක වෙනවා නම් එතකොට මෙහි සමහර දේවල් වලදී අපිට ලැබෙනවානේ අවස්ථා කතා කරන්න යම් නිලධාරීන් සහ සමහර දේශපාලඥයෝ එක්ක. එතකොට ඒ අවස්ථාවන් අරගෙන අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලංකාවේ දැන් උදාහරණයකට උදාහරණයක් මම කියන්නම්කෝ. ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දීම කියන එකට මම මෙහෙන් කතා කරනකොට ලංකා ආණ්ඩුව එක්ක තමයි මම ගිහිල්ලා කතා කරුවේ ඒ කාලේ 2002 ගිහිල්ලා විදේශ ඇමති එක්ක කතා කරලා මෙහෙ තානාපති එක්කත් කතා කරලා ඊට පස්සේ එහෙ හැම පක්ෂයකින්ම නියෝජිතව ජනතා ඇමති පිරිමුණ හැරුණුකොට අනිත් හැම පක්ෂයකින්ම LTT එකනොත් නියෝජිතයෙක් ඇව්වා. LTT එකේ වශයෙන් නෙමෙයි, නමුත් එහෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව. එතකොට 18 දිනකේ කණ්ඩායමක් මෙහි ඇවිල්ලා ජර්මන් ආණ්ඩුව බෙල්ජියමේ සියලුම ප්‍රාන්ත රාජ්‍යයන් සහ ප්‍රධාන ආණ්ඩුව මේ විදිහට ඉතාලියේ සවුත් ටිරෝල් ආණ්ඩුව මේ විදිහට මේවත් එක්ක සාකච්ඡාවක් ඕස්ට්‍රියාව මේ විදිහට සාකච්ඡාවට ගෙනිහිල්ලා මේ විවිධ රටවල තියෙන ෆෙඩරල් ස්ට්‍රක්චර් එක හඳුන්වා දීමට අපි දේශපාලඥයෝ එක්ක මේ ජනාධිපතිලා පව මොන ගැස්සුවා. ඒත් දැන් මම කියන්නේ මේ ඒ මොහොතේ අපිට ඒ தত্ত্বය ඇති වුණා. එහෙත් යම්කිසි උවමනාවක් තිබුණු නිසා. එතකොට අනේ ඒ වගේ தত্ত্বයක් ඇති වෙනකොට අපිට මෙහි යම්කිසි දෙයක් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් தত্ত্বයක් තියෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ එහෙ තියෙන උවමනාව සහ එහෙන් ඒක ක්‍රියාත්මක වෙන ආකාරයන්. ඒ නිසා මම කියන්නේ අපිට දැන් ඒ නැති වුණා වුණත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් උදාහරණයකට මේක මම දැන් කියලම තියන්නම්. එතකොට ඒගොල්ලන්ට ඕන නම් මේක අහුවෝතින් කවදා හරි ප්‍රොවිෂන්ට ගන්න පුළුවන් වෙන නිසා. දැන් උදාහරණයකට රටෙන් පිට ඉන්නවා මිලියන 3ක් අඩුම ලංකාවෙන් පිට විදේශ මේ විශේෂයෙන්ම වෙස්ටර්න් රටවල් වල. මේවල ඉන්න අයගෙන් එක්තරා කණ්ඩායමක් ඉන්නවා මෙහි ඉහළ මට්ටම් වල මොනවද ව්‍යාපාර පවත්වාගෙන යන අය. තමේ ඉහළ මට්ටම් වල රස්සාවල් කරන අය නම් දැනටම මම හිතන්නේ ඒගොල්ලන්ට එකතු වෙලා ඉන්නවා විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගයකට. නමුත් අර විදිහට බිස්නස් කරන අයත්
ඉන්නවා. එතකොට ඒ අයගෙට ලංකාවට මුදල් ආයෝජනය කරන්න ආරාධනා කරන්න පුළුවන්. නිකන් ආරාධනා කරලා බෑ. ඒගොල්ලන්ට සහතිකයක් දෙන්න ඕනේ. යම් ආකාරයකින් රජයේ වැරද්දකින් මේ මුදල් අපතේ ගියොතින් ඒක අපි පුරවනවා කියන. ඒකට මෙන්න මේ වගේ මේවා සමහර රටවල් කරලා තියෙනවා. ඒකට මේ විදිහට ආරාධනා කෙරුවොතින් මම හිතනවා විශාල ප්‍රමාණයක් තම තමන්ගේ ගම්වල තියෙන යම් යම් කාරණාවලට දේවල් මේ සුළු කර්මාන්ත වගේ දේවල් වලට මේ ආයෝජනය කිරීම වගේ දේවල් කරන කණ්ඩායමක් ඉන්න පුළුවන්. ඒ වගේම ඒ හැම කෙනෙකුටම මම හිතන්නේ අර ඩුවල් සිටිසන් දෙන්න වෙනවා. මොකද එහෙම නැත්නම් ඒගොල්ලන් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා ඒ කියන්නේ දැන් මේ එන අය මෙහෙ ඉන්න අයට ඒගොල්ලන් යමක් මේ ප්‍රදාන ඔෆර් කරන්න වෙනවා. ඒගොල්ලන් ගෙන්නවා ගන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒත් ඒ වගේ දේවල් වලදී දැන් රටේ ආණ්ඩුව හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මොන ආණ්ඩුවක්? දැන් ආණ්ඩුවක් දැන් අපි ඒ කාලේ රනිල්ගේ ආණ්ඩුවනේ මේ තිබුණේ. රනිලුයි චන්ද්‍රිකායි නේ හිටියේ මේ පෙරදොල් ක්‍රමය ගැන අපි කතා කරනකොට. ඒත් අපිට ඒක ගැටලුවක් නෑ. කවුද රාජ්‍ය බලයේ ඉන්නේ කියන එක අපි කියන්නේ රටට වැඩක් වෙන දෙයක් නෝ. ඒ දේ කරනකොට අපි ඒකට සහය දෙනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක මට දැනට ඊට වඩා යමක් කියන්න බෑ. නමුත් දැන් උදාහරණයක් ජීඑස් ප්ලස් වගේ කාරණාවලදී පෙනී හිටින්න පුළුවන්. අපිට මේ කොටස් එක කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔකේ අනිත් පැත්තත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙලා මර්ධනය ඇති වෙලා ජනතා විරෝධී තත්වයකට පත් වුණොත් ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේ. ඒක කරීමනුසම තමයි. දැන් අපිට දැන් කොහොම කරා වුණත් දැන් ලංකාවේ මගේ නම දන්න අය දන්නේ සමහර ලාවට මම යුද්ධයේදී යුද්ධයට විරුද්ධ වුණා. එතකොට බොහෝ දෙනෙක් හිතන්නේ මම එල්ටීටීඒ පක්ෂයි කියලා. යුද්ධයට විරුද්ධ වීමට. එහෙනම් අන්න ඒ වගේ මොකද ඒ කියන්නේ බොහෝ දෙනෙක් කියන්නේ ඒක සිංහල ජාතිකවාදීන් සහ ජාතිවාදීන් විසින් ඒ වගේ ප්‍රචාර ගෙනිච්ච. හැබැයි දැන් අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරනවා නම් ඒ ආණ්ඩුවට අපි විරුද්ධ වෙනවා. ඒක මිනිස් අයිතීන් පිළිබඳ ප්‍රශ්නය. මේක හැබැයි දැන් මම ජනතා විමුක්ති පෙරමුණ එකඟ නැති වුණාට 88 89 දී අපි ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණයන්ව මරණයකට විරුද්ධව මේ දිගටම පෙළපාලි ගියා, සංවිධානය කරා, මේ UN එක එක්ක පවා කතා කරන දේවල් ඒවා කරා. ඒක ඒ අවදීදී මම ජනතා විමුක්ති පෙරමුණ එක කිසිම එකඟතාවයක් තිබුණේ නැහැ ඒ අවදී වෙන. අන්තික දැන් ඒ LTTE එක කියනකොට LTTE එකත් එක්ක මගේ ඒගොල්ලන්ගේ දර්ශනයක මගේ එකඟතාවයක් නැහැ. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමන්ට දෙමළ ජනතාවගේ අයිතිය දෙන්න ඕන කියන එක ගැන තමයි ඒ වෙලාවේදී අපි පෙනී හිටියේ. හැබැයි ආණ්ඩුව ඊට විරුද්ධ දෙයක් කරනකොට අපිට ඊට විරුද්ධව කතා කරන්න වෙනවා. මොකද අපි ඉන්නේ මිනිස් අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කියන තැන ඉඳලා. ඒ කියන්නේ අපිට බලය කියන තැන. මොකද දැන් මහින්ද රාජපක්ෂ ඒ කාවදියේක අපේ ආවහම ජිනීවා මං ඉන්න කාලේදී අපේ ගෙදර ඇවිල්ලා ඒ එහෙම ඉඳලා තමයි ඒ ප්‍රොටෙස්ට් කරන දේවල් වලට මෙවන්ට ගියේ අය. නමුත් ඊ පහු කාලයේදී මහින්ද රාජපක්ෂට මාව වුණා නම් මාව සම්බෝර කරනවා. මොකද අපි මිනිස් අයිතීන් ගැන ඒගොල්ලෝ මේවා කරනකොට අපි ඊට විරුද්ධ වෙයිම තුන. එතකොට දැන් ඒකම තමයි දැන් රනිල් වික්‍රමසිංහේ කාරණේ තියෙන්නේ එතන. මම පුද්ගලිකව රනිල් වික්‍රමසිංහව කාට හෝ විරුද්ධ නැහැ. අනිත් එක පැහැදිලිවම හැබැයි මම රනිල් වික්‍රමසිංහ ගැන මම එකක් දන්නවා. රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න ඒ කියන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන පුද්ගලෙක් නෙමෙයි. එයාට ඕනේ යාගේ ඒ තියෙන යාගේ කල්ලිය තාන දේවල් ආරක්ෂා කර ගැනීම ඉතරයි. අනිත් එක අපේ උඟ දෙනෙක් අපේ අය කියනවා මේ ජාතික ප්‍රශ්නේදී රනිල් තමයි එතන ඉන්න හොඳ. මම ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ලයිබ්‍රේරි ගිනි තිබ්බේ, යාපනයේ ලයිබ්‍රේරි ගිනි තිබ්බේ රනිල්ලාගේ ආණ්ඩුවක් යටතේ. රනිලුත් එතන හිටියා. ඊට පස්සේදී රනිල්ට අවස්ථා ගානක්ම තිබුණා ඒ ප්‍රශ්නේ විසඳන්න. චන්ද්‍රිකත් එක්ක විසඳන්න තිබිච්ච අවස්ථාවෙත් ඒක කඩාකප්පල් කරා. ඊට පස්සේ අවදීදී තනියම ගමන් කරන්න ගිහිල්ලා අහපව් ප්‍රශ්නේ අවුල් කරගත්තා. ඒ නිසා මම කියන්නේ එයාට ප්‍රශ්නේ විසඳන්න නෙමෙයි ඕනේ. ප්‍රශ්නේ විසඳනවා කියලා කියන්නේ එයා ලිබරල් කියලා කියනවා. මම කියන්නේ එයා ලිබරල් පුද්ගලෙක් නෙමෙයි. ඇවිල්ලා වැඩවසම් කොන්සර්වටිව් ආධිපත්‍යයක් දරන මිනිහෙක්. ඒක ඒකාධිපති ආධිපත්‍යයක් දරන්නේ. හැබැයි වැඩවසම් මානසික මට්ටම තියාගෙන. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ අනුර ගැන මට පුද්ගලයන් ගැන ඇත්තටම මේ විදිහට කතා කරන එක මට තේරුමක් නැහැ. නමුත් මම රනිල් ගැන මේ විදිහට කිව්වේ මොකද රනිල් ඒ දේශපාලනය අද මොකද රනිල් ජනාධිපති වශයෙන් ඉන්න නිසා. අන්තිගේ දැන් රනිල් ඇත්තටම බලයට එන්නේ අරගලය නිසානේ.
අරගලින් උපන් අවජාතක පුතා තමයි රනිල්. එතකොට දැන් අනුරේ අම්මාකාරයෙන් ආවෝති අනුරේ එන්නේ අරගලයේ ඇතිවීමේ ප්‍රතිඵලත් එක්ක එන වපසරියෙන් තමයි අනුරේ එන්නේ. කියන්නේ අනුරේ එන්නේ එතනදී ඇත්තටම අරගලයේ ජාතක පුතා විදියට. ඒක තමයි මේ වෙනස. ඉතින් මං හිතන්නේ මම දන්නේ නැහැ කවුද දිනන්නේ කියලා, මට කියන්න බෑ. මොකද මම මෙහි ඉඳලා දකින්න විදිය මම ඇත්තටම ලංකාවට මොකක් කාටකින් ගිහිල්ලවත් නැහැ. මේ නමුත් කොහොම හරි ලංකාවේ මේ ඔය තියෙන තත්වයන් වෙනස් වෙලා යනවනම් මම ඒකට කැමති. අඩු වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩ නැගෙයි. මම දන්නේ නැහැ ජාතික ජන බල වේගයට ඒක හැකි වෙයිද කියලා. මොකද මේක මම තමයි සමහර ප්‍රශ්නයක් අහුවත් නැද්ද මම කියන්න. ජනතායන්ති පෙරමුණ තියෙන්නේ ජාතික ජන බල වේගය කියන බල වේගය ඇතුළේ. හැබැයි ඒකේ ප්‍රධාන පක්ෂය මම හිතන්නේ ශක්තිමත් පක්ෂයකට තියෙන්නේ ජනතායන්ති පෙරමුණ. ජනතායන්ති පෙරමුණේ ක්‍රියාදාමයන් ජනතායන්ති පෙරමුණගේ ඉතිහාසය සහ අපි වැඩ කරලා තියෙන ජනතායන්ත්‍ර පෙරමුණ ක්‍රියාත්මක වුණු ආකාරයට තවදුරටත් ක්‍රියාත්මක වුණු සාමූහික වැඩ කිරීම විනාශ වෙලා. මම හිතනවා මේ වසා වෙනකොට ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කියලා. 71 කැරැල්ල 88 89 කැරලි වලින් සහ ඉන්පස්සේදී ඇතිවෙච්ච දේවල් වලින් ඒගොල්ලෝ ඉගෙනගෙන අලුත් තත්ත්වයකට ඒගොල්ලෝ අනුගත වෙලා තියෙනවා කියලා මම හිතනවා. මෙහෙමනේ අපිට විශ්වාස කරන්නනේ පුළුවන්. අපිට කියන්න බෑ 100%ක් මෙහෙම වෙනවා කියන එක. ඒතර එහෙම වෙලා තියෙනවා කියන තැන ඉඳලා තමයි මම හිතන්නේ ඒ මේ දෙක අවුලක් ඇති කරගන්න නැතුව යන්න පුළුවන් වේවි කියලා. ඔව් දැන් ඇත්තටම මේ සාකච්ඡාව තව දුරටත් ගෙනියන්න පුළුවන් විශාල මාතෘකා විශාල කාරණා ඔස්සේ. අවසාන වශයෙන් මම අපි නැවතත් මේක මේ විශේෂයෙන්ම මේ මැතිවරණයෙන් පස්සේ තව අපි මේ සංවාදයේ ඉස්සරහට ටිකක් පුළුල් විදිහට මොකද කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සංවාද ආකෘතියේම ස්වභාවයේම තියෙන මේ හොලිස්ටික් ඩයලොග් කියන එක, ඒ කියන්නේ සාකල්ය සංවාදයක්. ඒ කියන්නේ මේ එක දිශාවක් ඔස්සේ හරි මේ එක මතවාදයක් එක දෘෂ්ටිවාදයක් ඔස්සේ කරන සංවාදයක් නෙවෙයි මේක. විවිධ මත අරගෙන හුදෙක් මේ නිකන් මේ ඉන්ටර්වියු එකකට එහා ඒ සංවාද වලින් මතුවෙන හොඳ තත්ත්වයන්, ඒ කියන්නේ සහවාදයන් කොහොමද සමාජයට, ලෝකෙට, ලංකාවට වගේම මනුෂ්‍ය වර්ගයාට කොහොමද මේක අපි ප්‍රගතිශීලී විදිහට මේ අදහස් යොදා ගත හැක්කේ කියන අර පරමාර්ථය තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිට ඉස්සරහටත් ගොඩක් වැදගත් කාරණා දැනගන්න පුළුවන් වෙයි සහ අවශ්‍ය වෙනවා. මේ විශේෂයෙන්ම මේ අපේ රටට මේ පිටරට ලෝකෙන් වෙන් වෙන්න බෑ. ලෝකේ වෙන් වෙන්න බැරි කාරණේ ඇතුලේ ගොඩක් දේවල් අපිට අවශ්‍ය වෙනවා කවුරු බලයටපත් වුණත්. ඒ ගැන පොඩ්ඩක් කියන්න. මොකද දැන් එකක් තමයි, දෙකක් කාරණා දෙකක් තියෙනවා මට කියන්න. එකක් තමයි මම කවුරු බලයට ආවත් සිවිල් සමාජයක්, ශක්තිමත් සිවිල් සමාජයක් රටේ ගොඩ නොනැගුණොත් රටේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී මේ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේත් උදේ දන්නවා මෙහි ජීවත් වෙන නිසා. මේ රටවල් වල සිවිල් සමාජය තමන්ගේ අයිතීන් පිළිබඳව අවදියෙන් ඉන්න නිසා ඒගොල්ලන් රාජ්‍යත් එක්ක දිගින් දිගටම ගැටෙමින් භාගයෙන් කරමින් තමයි ඒගොල්ලන්ගේ අයිතීන් ආරක්ෂා කරගනිමින් ඉස්සරහට යන්නේ. ඒත් මේ කාරණය නිසා ලංකාවට පැහැදිලිවම ලංකාවේ සිවිල් සමාජයක් අවශ්‍යයි. මේ කාරණය මම හිතනවා ජනතායන්ත්‍ර පෙරමුණ මොන විදිහට තේරුම් ගනීද දන්නේ නැහැ. මොකද ස්වාධීන සිවිල් සමාජයක් පැවතීමට බොහෝ ඒකාධිපති පක්ෂ ලෑස්ති නැහැ. මම ජනතායන්ත්‍ර පෙරමුණ ඒකාධිපති කියලා කියන්නේ යනවා නෙමෙයි මේ. නමුත් මොකද දැන් බොහෝ වෙලාවට ඔය ඒ වගේ තනි පක්ෂයක ආධිපත්‍ය ගැන වගේ හිතපු කණ්ඩායම් හිතන්නේ සිවිල් සමාජයේ ඒව මේ ධනේශ්වර මේවයි කියලා. නමුත් ඒව තමයි ඒවල ඉතිහාසයට යනවනම් ඒක වෙනම අපිට කතා කරන්න පුළුවන්. මේ හෙගල්ලගේ කොයි විදිහටද ඒ අදහස ඉදිරිපත් වුනේ, ඒව කොයි ආකාරයටද මාත්ලා කතා කරේ කියන එක. මම කියන්නේ ඒක වැදගත්කමක් නෑ. පොදුවේ ගත්තාම මේ තියෙන අපිට වැදගත්කම තියෙන්නේ මේ රටක තමන්ගේ අයිතීන් මිනිස්සු දන්නේ නැත්නම්, ඒ සඳහා සංවිධානය වෙලා නැත්නම් දේශපාලකනින්ට ඕනේ විගඩමක් කරන්න පුළුවන්, නිලධාරීන්ට ඕනේ විගඩමක් කරන්න පුළුවන්. දැන් ලංකාවේ අපිට පොලිසියකට යන්න බයයිනේ. ඒ බය ඇති වෙලා තියෙන්නේ අපිට ආරක්ෂාවක් නැතිකමනේ. එතකොට දැන් ඒ දැන් මෙන්න මේ වගේ කාරණා තියෙනවා. අනිත් එක අර මේක දිග සාකච්ඡාවකට යන්නේ නැහැ මම. කෙටියෙන් අනිත් කාරණේ තමයි ඔයා කිව්වනේ ලෝකය එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ලෝකෙ ඒ කියන්නේ ග්ලෝබලයිසේෂන් එක අපි කැමති වුණත් නැතත් නිව් ලිබරල් ග්ලෝබලයිසේෂන් එක ටර්බෝ මන්ත්‍රෙන් තමයි ලෝකය තුල දිවෙන්නේ. ඒකට ලංකාව
පැනලා අල්ලා ගන්නවා ඒක බදාගන්න. ඒ නිසා අනිත් එක ලංකාවට එහෙම ඒක පිළිබඳව දැක්මක් මම හිතන්නේ දේශපාලනඥයින්ට එහෙම ලොකු දැක්මක් තිබුණා කියලාවත්. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකේ අර මම අර ඉස්සෙල්ලා කිව්ව නියෝකොන් කියන කණ්ඩායමේ කෙනෙක්. නැතුව නියු ලිබරල් එකේ මේ කියන්නේ තරාවෝ මට්ටමක අර පහ වෙන කාලයේදී ඇති වෙච්ච එක නෙමෙයි ආරම්භකම කණ්ඩායමේ මතයේ තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ. දැන් උදාහරණයකට මේ රටවල් වලට ග්ලෝබලයිසේෂන් තිබුණාට මේ ගොවීන්ට සබ්සිඩිස් දෙනවා නේ, මේ ගොවීන්ට සානාධාර දෙනවා. එහෙම කරලා තමයි මේ ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගන්න. ඇමරිකාවේ වානේ නිෂ්පාදනය කරනකොට මෙහෙන් වානේ එහෙට ලාභ වානේ යනවා කියලා වානේ වලට ටැක්ස් කරනවා. නමුත් අපේ රටවල් ටැක්ස් ෆ්‍රී කරලා මෙලු ඔක්කොම මේව කරලා වරලා මේ අර රෙද්ද උත්සව වගේ ඇරියොතින් සිද්ධ වෙන්නේ විශාල හානියක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ ග්ලෝබලයිසේෂන් එකේ. මම මේක ලියලා තියෙනවා, හැබැයි මේක ලියලා තියෙන්නේ 90 ගණන් වල නව ලිබරල් වාදී නව නිදාස්වාදී තුල ජගත්කරණය කියන පොතේ මම මේක ලියලා තියෙනවා. මේක ගලියානෝ එඩුවාඩෝ ගලියානෝ කියන ලේඛකයා, මේ ලැටින් ඇමරිකන් ප්‍රසිද්ධ ලේඛකයා කියනවා මේක රැට් රේස් එකක්. ඒ කියන්නේ අපි ඔක්කොම දුවනවා දුවනවා දුවනවා, අනිත් එක අපි එකිනෙකා පරයා දුවන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ මොකද අපිට තියෙන්නේ 120 සහ 80. ඒ කියන්නේ මේ 120ට අහු වුණේ නැත්නම් සමාජයේ ඔයා සියල්ල නැති වෙනවා. 80%ක් දරිද්‍රතාවයේ තමයි ඉන්නේ. නිව් ලිබරල් ක්‍රමයේම තියෙන ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. නිව් ලිබරල් ක්‍රමය සකස් කරලා තියෙන්නේ මේ විදිහට. ඒකේ අර ඉහළ 100% 20 තමයි 20ට අපි ඇතුල් වෙන්න ඕනේ. ඒ නිසා අපි දරුවව ළඟම ඉහළම ඉස්කෝලේට දාගන්න උත්සාහ කරනවා. අපි ළමයාට ඉහළම අධ්‍යාපනය දෙන්න උත්සාහ කරනවා. ළමයාව මේ සත්කමකින් එළියට ගන්නවා, අර උපන් දිනේ වෙනස් කරගන්න. මෙන්න මේ වගේ දේවල් පවා කරන මට්ටමටපත් වෙලා තියෙනවා. මේක තරඟයක් සමාජය තුළ, අපි තුළම තරඟයක් ඇති කරවලා තියෙනවා. ඒ නිසා අපි ඒක මේ නෑ කිව්වට අපි හැමෝම ඒකේ දුවමින් තමයි ඉන්නේ. ඒක තමයි අපි ඔය කියන්නේ ආතතිය තියෙනවා, ස්ට්‍රෙස් තියෙනවා, මේ බඩේ ගෑස් තියෙනවා, අරවා මේවා තමයි අපි ඒකට කියන්නේ. මේක මේ සමාජයේ ඇතුලේ. හැබැයි මේක රටවල් ඇතුලේ, තුන්වැනි ලෝකේ රටවල් වලට මේ ප්‍රශ්නය, මේ රටවල් ඇතුලේ අපි තරඟයක ඉන්නවා. කොහොමද මුදල් විදේශ ආයෝජන අපි ගාවට ගෙන්නන්නේ? අපි අඩුම, ඒ කියන්නේ පරිසරය විනාශ කරන්න ඉඩ දෙනවා, ටැක්ස් නැති කරනවා, මේ විදිහට. එතකොට තරඟේ තියෙන්නේ බංග්ලාදේශයයි අපි තරඟ කරනවා, ඉන්දියාවයි වියට්නාමයයි තරඟ කරනවා. එතකොට මේ මේ මෙන්න මේ විදිහේ ක්‍රියාත්මක වීමක් තමයි මේ නිව් ලිබරල් ක්‍රමය තුළ සිද්ධ වෙන්නේ. එතකොට මම මේ නිව් ලිබරල් ප්‍රමේ ගැන කතා කරන්න යනවා නෙමෙයි. නම් මං කිව්වේ අර ඔයා කිව්ව නිසා, මේ එකකට එකක් බැඳිලා තියෙන නිසා. මේ ලෝකයෙන් අපිට මිදෙන්න බෑ. ලෝකයක් එකයි අපි යන්නේ. අනිත් එක ලංකාවේ මිනිස්සු ඉන්නෙම ලෝකයක් එක්ක. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම, ඒ කියන්නේ ඒක ඊටාම හොඳට ගන්නත් පුළුවන්. හැබැයි අපි බොහෝ දේවල්, ඒ කියන්නේ ඒක හොඳටම ගන්න පුළුවන් මට්ටමට වඩා බොහෝ නරක පැත්තට විතරයි කරුණු එකතු වෙලා තියෙන්නේ. නමුත් හොඳ පැත්තට ගන්න පුළුවන් ඊතියන් තත්ත්වය. නමුත් අපිට ලෝකයෙන් මිදලා ඉන්න බෑ. මං කියන්නේ අපිට ලෝකයක් එක්ක යන්න වෙනවා. මම හිතනවා මේ ජාතික ජන බලවේගයේ ඉන්න බොහෝ දෙනෙකුට ඒ අවබෝධය තියෙනවා කියලා මේ තියෙන තත්ත්වයන් එක්ක යන්න. ඒ කියන්නේ අපි මම විශ්වාස කරන්නේ ලංකාවට ඕන කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව වෙනම කතා කරන්න ඕනේ. ඒක ඕන නම් මේ ස්කැන්ඩිනේවියන්, ජර්මනිය වගේ රටවල් වල තියෙන මොකද්ද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි වෙන වෙලාවක කතා කරමු මේකෙන් පස්සේ. හරි, උදේ බොහොම ස්තුතියි. ඔව්, ඒක මම හිතන්නේ මේ අපිට වැදගත් වෙන්න පුළුවන් මේ සමාජයට. මොකද අවුරුදු 30ක 50ක විතර කාලයක ඉඳලා යම්කිසි රටේ යම්කිසි හෝ සාධනීය තත්ත්වයකට ගමන් කරනවා නම් අඩුපතර මේ අපි ඉතින් අපේ දැන් පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාවේ කෙනෙක් විදිහට මම අපිට යම්කිසි සතුටක් හරි වැරෙන්න කලින් යම්කිසි හරි හුස්මක් සතුට හුස්මක් ගන්න පුළුවන් නම් එහෙම දෙයක් වෙනවා නම් නේද, එහෙම වෙනවා කියලා හිතනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ බොහොම ස්තුතියි රංජිත් සහෝදරයාට. මම ඒ උඩ තමයි මම කල්පනා කරේ. මොකද අපි දැන් ගැටලු මට තිබුණා වුණත් ජනතාන්ත පිරුමුණේ ඉදිරි ඉස්සර කාලයත් එක්ක, නමුත් මම කල්පනා කරේ ඒ කියන්නේ මේක දැන් පෙරමුණක් විදියට ඉදිරියට ඇවිල්ලා ඒගොල්ලන් යම් කිසි තැනකට එනවනම් ඒක හොඳ දෙයක්. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳ පැත්තට යයි කියන එක. නමුත් මොකද වෙන්නේ කියන එක අපිට කියන්න බෑ. හරි හරි, එහෙනම් හරි. පස්සේ කතා කරමු. දිගට කතා කරමු. තියෙනවා කතා කරන්න ගොඩක් ජාති. ඔව්, හරි එහෙනම්.
Bro.